ගෙදර තමයි අපේ මුල් මුළු ජීවිතේම රැඳිලා තියෙන්නේ. ඒ නිසා ගෙදර ලස්සන තැනක් සුන්දර තැනක් කරගන්න කොහොමද කියන කාරණාව ගැන අපි හැම වෙලෙම හිතනවානේ. ඉතින් අපේ ගෙදර YouTube නාලිකාව බලන බොහෝ දෙනෙකුට අපි එවැනි දේවල් පිළිබඳව බොහෝ දේවල් කියා දෙනවා. අගත් එවැනි වැඩසටහනක් තමයි අරගෙන ඉන්න සූදානම් වෙන්නේ. ඔබේ ගෞරවයේ ආදරයේ දිනාගත්තු මීගලෑමේ කුමාරවේද මහත්තයා හොයාගෙන ආවේ. කුමාරවේද මහත්තයා ආයිබෝන්. ආයිබෝන්. ඉතින් දැන් අපි නිරන්තරයෙන් දැන් ගුප්ත විද්‍යාව ගැන කතා කරනවා. වැඩසටහන් තුන අනාදිමත් කාලයක ඉඳලා මේක පැවතෙනවා. බුදුදහමත් එක්ක අනිකුත් ආගම් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. කුමාරවේද මහත්තයා කෙනෙක්ගේ ආරක්ෂාවට වාසනාවට විවිධ යන්ත්‍ර පළඳිනවා කියන එක මේ අදතියේ කාපු දෙයක් නෙමෙයි. බොහෝම බලගත ශාස්ත්‍රයක් තමයි මේක. දැන් මේක වෙලා තියෙන්නේ අර හැමෝම කරන්න ගත්තා මේක අර හැමෝටම මේක සමහර කෙනෙක් මේක විහිළුවකට අරගෙන තියෙනවා. එහෙම නැත්තම් මේකේ බොහෝම බලගත වැඩ කරපුවා ඒ කාලේ පුරාතනයේ තිබිලා තියෙනවා. දැනටත් ඒක කරන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් සාමාන්‍ය යන්ත්‍රයක් කියන එක මිනිහෙකුට දාන වාසනාවට ලෙඩ රෝග වලට තියෙන නොයෙකුත් කාරණා වලට දාන සමහරට ගෙවල් වල සිරියාව වැඩි වෙන්න, එහෙම නැත්නම් සත්ව ගොවි පොළ වල ආරක්ෂා කරන්න, තමන්ගේ භූමිය ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් වගා කරලා තියෙන භූමිය ආරක්ෂා කරගන්න ඈ. එතකොට නොයෙකුත් දේවල් උනට පවා යන්ත්‍ර දාලා තියෙනවා ඒ කාලේ. ඒ කාලේ මෙච්චර ලොකු අපි කියමු දැන් දියුණු යුගයක් තිබ්බේ නැහෙනි. එතකොට මේ වගේ තමයි මිනිස්සුන්ගේ ජීවිතේ පැවැත්ම තහවුරු කරන්නේ. එතකොට ඒ වගේ බලගත් භාවය අදටත් තියෙනවා. එතකොට ඒ වගේ වැඩ ගන්න පිරිස් අදටත් ඉන්නවා. නමුත් මේ මේක සමහර විට අතහැරලා දාලා යනකොට සවුත් ඉන්නවා. දැන් අපි ඒ කට්ටියට කියන්නේ නැහැ මේක කරන්න කියලා. එතකොට නමුත් වෙලා තියෙන්නේ දැන් මේ 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 ශේත්‍රත් එක්ක යනකොට මේ අමිල මේ වගේ යන්න ඕන බොහොම භක්තියෙන් බොහොම පරිස්සම. තොම මොකද නැත්තම් මේ වගේ ලැබෙන දඩුවුණු ටිකක් ලොකුයි. මේ මේ ශේත්‍රෙගි මොනවා හරි වැරදි දෙයක් කරුවොත් එහෙම දෙන දඬුවම ලොකුයි. ඒක ඔයාටද මටද තව කෙනෙකුටත් කියන්න බෑ. ඒ හින්දා ඔබ මේ පැත්තේ දේවල් කරනවා නම් ඒ යන්ත්‍රයක් එහෙම නැත්තම් යන්ත්‍රයක් දාලා මම කියන්නේ කෙනෙකුට ඔයා මෙන්න මේ જાති කණ්ඩෙපා කිව්වොත් ඔබ කණ්ඩෙපා. ඒක ඕනනම් කාලා බලන්න ඒක වෙන දෙයක්. ඒ වෙන දෙයක් මං කියලා තියෙනවා. එතකොට ඒක එපා කියන්නේ එපා කියන්නේ නේද? සමහර මිනිස්සු අත්හදා බලන්න අර මේක කරනවා. එතකොට වුණාම වෙන්නේ තමයි ජීවිතේ නිකම්ම විනාශ වෙනවා. මේක දාගෙන මාස 6ක් පරිස්සමෙන් ඉඳිකොත් ඔබ මාස 6ක් පරිස්සමෙන් ඉඳුවා. මොකද මේවා නිකන් හදරේ වලේ මේ. එතකොට මේවා බොහොම මහන්සි වෙලා හදන්නේ. එහෙම අකමැති කෙනෙකුට කවදාවත් මේ අමිල මම යන්ත්‍රයක් දාලා නැහැ. දාන්නෙත් නැහැ. අකමැති කෙනෙකුට ඔහොම නම් මම කවදාවත් දාන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒ හින්දා තමයි සාමාන්‍ය මම දරුවන්ගේ මූණ දිහා දාගෙන ඉඳලා මෙයා මේකට අකමැති. මම ඒකෝර කියන මෙයාට මෙහෙම ඕනේ නැහැ. මෙයාට පම්බක් ගහලා ඒවට ටික කරලා දෙන්න කියලා. කුමාරවේද මහත්තයා අනිත් කාරණාව තමයි දැන් යන්ත්‍රයක් පළඳිනවා කියන එක ළඟ තබා ගන්නවා, නිවසේ තියා ගන්නවා කියන එකට අපි කැමති. බොහෝ දෙනෙක් ඒකට කැමැත්තක් දැක්වුවත් අර අතීතය වගේ නෙමෙයි. දැන් මේ කියන තරම් ලෙහෙසි පහසු කාරණාවක් නෙමෙයි යන්ත්‍රයක් නිර්මාණය කරනවා කියන්නේ. ඊට පූර්වගාමීව වැඩසටහන් රැසක් තියෙනවා කුමාරවේද මහත්තයා කියන විදිහට. හැබැයි අපි දකින දෙයක් වර්තමානයේ මේ වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් මට්ටමට පවා ඇතැම් තැන්වල මේකපත් වෙලා තියෙනවා. එහෙම වුණාම මේකේ තියෙන විශ්වාසයට මොකද වෙන්නේ? ඒක තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. දැන් මේ මේ නූතන කාලේ වෙලා තියෙන්නේ ඔන්න ඔය හේතුව අමිල. එතකොට මොකද යන්ත්‍රයක් කියන එක ඇඳට විතරක් මදි. ඔක බලගන්න විදි ගොඩක් තියෙනවා. එතකොට මොකද යන්ත්‍රයක් බලගන්නද? එතකොට ওই බලගන්න සාමාන්‍ය එක ක්‍රමයක් නෙමෙයි, ඒක ක්‍රම ගොඩාක් එකතුවක්. එතකොට මේ ටික එකතු වෙලා අවසාන නිර්මාණය වෙනවා. එනකොට තමයි ඒක මහා බලගත් යන්ත්‍රයක් වෙන්නේ. මහා මාතන්ගේ ශ්‍රී රාජතරංගනි, මදන්, පරමේශ්වරි, එතකොට ස්කන්ධ කුමාර්, එතකොට ওই වගේ තියෙන නොයෙකුත්. එතකොට ලක්ෂ්මී යන්ත්‍ර, සරස්වති යන්ත්‍ර, මහලක්ෂ්මී යන්ත්‍ර, ඉතින් ওই විදිහට යන්ත්‍ර ගොඩක් තියෙනවා. එතකොට මේ මේ යන්ත්‍ර එකිනෙකට ජීවම් කරන හදන විදි වෙනස්. අපිට සමහර විට එක යන්ත්‍රයක් නිර්මාණය කරන දවස් 10ක් යන්න පුළුවන්. සමහර යන්ත්‍රයක් නිර්මාණය කරන මාස 3ක් යන්න පුළුවන්. සමහර යන්ත්‍රයක් දවස් 7-8ක් නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මේවා නිකන් ඇඳලා දැම්මොත් මොකද වෙන්නේ මිනිස්සුෙකුට? නිකන් ඒ ඇඳලා දැම්මා කියලා ඒකේ බලයක් ඉන්නේ නැහැ. ඔබටත් දාගත්තා කියන්නේ. දැන් මේවා සමහර විට අර අච්චුකෙන් හදලා ගහපු ගමන්
දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දාපුවහම මොකද වෙන්නේ? ඒතකොට මේ ක්ෂේත්‍රය හැලුවට ලක් කරන. ඒ එහෙම හැලුවට ලක් කරලා තමයි මේ ඉන්න තරුණ පරම්පරාවට පවා මේවා දැකපු ගමම බයින් හිතෙන. මේවා දැකපු ගමම බයිනවා. ආ කට්ටඩි පස්සේ යන්න එපා. අරක කරන්න එපා. මේක කරන්න එපා. ඌව පස්සේ ගිහලා සමහර දීමපියුන්ටත් බයිනවා. අම්මලා යන්න එපා. ඔය කට්ටඩි පස්සේ ගිහලා ඉවරලා මොනවද ලැබුණේ? මොනවද කරගත්තේ? කියලා අහනවා ගොඩක් දෙනෙක්. ඒ අහන එක සාධාරණයි අමිල. ඒ කියන්නේ ගිහිල්ලා 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 සමහර අවස්ථාවලදී මිනිස්සු මේ පැතිවලම ගිහින් විනාශ වෙලා. එහෙම විනාශ වෙච්ච පළුත් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වෙලා තියෙන්නේ අර තමුණුත් හිතන්නේ බලන්න තමුන්ගෙත් තියෙන යම් කිසි විදිහේ අකුසල කර්මයකට තමයි අර වගේ දේවල් සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ තමුන් ඒ පැත්තනොත් විනාශ වෙනවා. නමුත් හරියට වැඩක් කරගත්තොත් මේ පැත්තේ හරියට භක්තියෙන් ඔබ වැඩක් කරගෙන යම් කිසි විදිහේ ගමනක් ගියොත් එහෙම ඔබට ජීවිතේ විශාල දියුණුවකට එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ලොකු සාර්ථකත්වයකට ගන්න පුළුවන් මාර්ගය මේ පැත්තේ තියෙනවා. දියුණුවක් සාර්ථකත්වයක් ළඟා කරගන්න නම් අපි નિયમિત ක්‍රමවේදයක් ඔස්සේ ඒ මාර්ගයේ යන්න ඕන. ඇත්තටම දැන් අපි අපේ ගෙදර ගැනනේ කතා කරන්නේ. ගියක් කිව්වම කුමාරයද මහත්තය ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. රැකී රක්ෂාවලට යන දරුවෝ ඉන්නවා. ඒ වගේම නිවසේ ඉන්න ගෘහමූලිකයා අම්මා මේ වැඩි ඉන්නවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන වැඩි හිටියෝ ආච්චි සීයා මාමණලෙන්දල ඉන්නවා. මේ සියලු දෙනාටම තමන්ගේ ජීවිතේ වෙනසක් කරගන්න මෙවැනි යන්ත්‍ර තියෙනව නේද? විවිධ යන්ත්‍ර එවෙනුවෙන් තියෙනව නේද? තියෙනවා අමිල. සාමාන්‍ය අපි එක එක්කෙනාට වෙන වෙනම ගත්තේ නැතත් සාමාන්‍ය gedara සාර්ථකත්වය භාවිතා කරන යන්ත්‍ර තියෙන සුප්‍රමණින් යන්ත්‍ර වගේ සාමාන්‍ය දාපම ඒ gedara කලකෝලහලයි. ඒ gedara කට්ටිය ලෙඩ වෙන්න තියෙන ඉඩ කඩු අඩුයි. මම කියන්නේ මේ ලෙඩ වෙන්නෙම නැහැ කියන එක නෙමෙයි, බොහොම බරපතල විදිහේ ලෙඩ එන්නේ. එතකොට ඒ gedara අර සතුට තියෙනවා නිතරම. එතකොට මොනවත් දෝෂයක් ආවට රඳින්නේ නැහැ, ටක් ගාලා යනවා. හැබැයි මේ යන්ත්‍රයේ තියෙන තැන සමහර විට ඔබ බොහොම පවිත්‍රව පිරිසිදු කරලා තියාගන්න ඕන. තියාගෙන මේක හරි ක්‍රම භාවිතා කරලා හදන්න ඕන. හදලා ඉවරලා ඒ gedara කේ වගේ සුබ්‍රමණියම් වගේ සුබ්‍රමණියම් මහලක්ෂ්මි යන්ත්‍රයක් තියෙනවා, ගෙවල් වලට හදන යන්ත්‍ර වෙනම. ඉතින් මේ වගේ යන්ත්‍රයක් තිබ්බොත් සමහර විනබංග යන්ත්‍ර තියෙනවා, ඒ වගේ නොයෙකුත් යන්ත්‍ර තියෙනවා. මේවා තිබ්බට පස්සේ ඒ වගේ බලය Tamanට පේන්නම දැනෙන්නම වෙනවා. ඒ කියන්නේ ටික කාලයකින් මම එහෙම හදලා දුන්නු කට්ටිය කියනවා මාස 3ක් විතර ගියාට පස්සේ කුමාර මහත්තයා අපේ ගෙදර තිබ්බාර දරුවෝ ලෙඩ වෙන ගතිය අඩු වුණා. එතකොට ගෙදර නෝනායි මහත්තයයි අපි රණ්ඩු වෙන ගතිය අඩු වුණා. එතකොට අම්මා තාත්තා වුණත් දැන් වෙනදා වගේ නෙමෙයි, බොහොම සමීපයි අපිට. ඉතින් ඒ වගේ අර ගෙදර තාත්තේ බොහොම සාමකාමී වෙලා ඒ අර වෙලා තියෙන අර තියෙන දෝෂ අයින් වෙලා ගෙදර සරුසාර වෙන්න පටන් ගත්තාම මේ ගෙදර ඇත්තටම සුරපුරයක් වෙනවා. එතකොට ඒ වගේ ගෙදරකින් ඉඳලා මිනිස්සු ආසා කරන්නේ. එතකොට ඒ වගේ ඉන්නනම් අපි මේ වගේ අවශ්‍ය වතාවත් ටික ඇත්තටම කිව්වොත් කරගන්න ඕනේ. එතකොට ඒ කරගෙන ඉවරලා හොඳට බුදුන් වැඳිනවා නම් බුදුන් වැඳලා එහෙම නැත්නම් ඔබ වෙනත් ආගමක් අදහනම් ඒ සියලු දෙක දැන් සමහරුගේ නම් වෙනත් ආගමක කෙනෙකුට මේ වගේ දේවල් කරගන්න බෑද කියලා. පුළුවන්. කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ආගම් ભેදයක් නැහැ. දෙවියන් අදහන ආගම් ભેදයක් නැහැ. බුදුදහම අදහන්නත් ආගම් ભેදයක් නැහැ. ඕන කෙනෙකුට ඒ බුදු දර්ශනය අදහන්න පුළුවන්. ඒ වගේ ඔබටත් මේ පැත්තේ යම් කිසි වැඩ කරගන්න දැන් අපි කිමුක යම් කිසි ඔබ වෙන කතෝලික ආගමක කෙනෙක් නම් ඔබට බෞද්ධ ගාථාවක් අරන් කියවවා කියලා ඔබට ඒක පිළිහිට නැති වෙන්නේ නැහැ. ඔබට ඒක පිළිහිට තියෙනවා. එතකොට ඔබ භාවිතා කරන්න ඒවා සමහරව අහනවා මේ සූත්‍රය දාලා වේද මහත්තයා මම වෙනත් ආගමකෙක් මම මේක භාවිතා කරුවට කමන්නේ කමක් නැහැ. ඒක භාවිතා කරුවට ඔබට ඒක පිළිහිට තියෙනවා. ඒක භාවිතා කරන්න අනිවාර්යයි. ඉතින් ඒ හින්දා ඔබ කුමන ආගමක හෝ වේවා මේ දේවල් කරගන්න ඔබට කිසිම තහනමක් නැහැ. ඔබට ඒ අවශ්‍ය පිට නොඅඩුව ලැබෙනවා. දැන් කුමාරයද මහත්තයා අනිත් කාරණාව තමයි අපි දැකලා තියෙනවා ඇතැම් නිවාසවල සමාජිකයන්ට දියුණුව වාසනාව කියන එක නිරන්තරයෙන් උදා වෙලා තියෙනවා. දවසින් දවස දියුණු වෙනවා. අර අපි කියන්නේ කිරි උතුරනවා වගේ දවසින් දවස දියුණු වෙනවා. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා කොයිතරම් උත්සාහ කළත් දියුණු වෙන්නේ නැහැ. කිසියම් පරිහානියකටම තමයි ලක් වෙන්නේ. මේකට මොකක්ද හේතුව සහ ඒක නැති කරගන්නේ කොහොමද? ඒක වෙලා තියෙන්නේ මේ අමිල සාමාන්‍ය තමන්ගේ තියෙන ග්‍රහ දෘෂ්ටිය එක්ක දුර්වල වෙලා. එහෙම නැත්නම් මොනව හරි කරපුව හදිහුණියන් බන්ධනයකට තමන් අහු වෙලා මොනව හරි අමනුෂ්‍ය දෝෂයකට අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඉන්න භූමිය තමන්ට යාදීමක් නැහැ. ඉතින් ඔය වගේ නොයෙකුත් කාරණා බලපානවා තමන්ගේ ජීවිතයේ දියුණුව අඩාල වෙලා. දැන් එහු කෙනෙක් අපි කියමු භූමිය වෙනස් කරුවා කියලා හිතන්නේ. වෙනස් කරුවත් මේ දෝෂය අයින් කරගන්න නැතුව වෙනස් කරලා යන්නේත් අර ඒ වගේ තැනකට තමයි. ඒ ගියත් එතනක් දියුණුවක් නැතුණා මෙයා කලකිරෙනවා මට කොහොමද ගියත් දියුණුවක් නැහැ කියලා. ඒ වෙලා තියෙන්නේ අර දෝෂයක් තියෙන තැන ඉඳන් තව තැනකට ගියත් ගේ මාරු කෙරුවා කියලා හිතන්නේ.
maru kala tawa tana kadi kiat amili ani dosa tina tana kadi tamai koh mari kara kala gihing ekorani an. Ita koda e hinda oba mi dosa aing kara gane eka widihe ta oba hari yata pati pati garu kowa yam kisi widihe mihe set santiak mi widihe ta kara gane oba mi eka parisan kara gane tika kala samaharun te eka paharman te kala tina yal tari abala gane minne. Ita tamangi aku sala kara ma wedi wena koda samaharun yan tari tamai tamangi jiwi te pawa pawa ta gane an. එතකොට සමහර කෙනෙකුට මේක ටික කාලයක් යනවා සමහර දෙනු මාස 3 6 සමහරට අවුරුද්ද යන කට්ටියක් තියෙනවා. ඉතින් එහෙම වුණාම සමහරුන්ට මේක ගැන ටිකක් අර බයක් සැකක් දෙගිඩියාවක් ඇති වෙනවා. ඔබ එහෙම ඇති කරගන්න හොඳ නැහැ කවදාවත්. මොකද තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක හරියට ක්‍රමානුකූලව ඔබ විශ්වාසයෙන් ගමන යනවා නම් එහෙම ගොඩනගපු මිනිස්සු අපි ඇති තරම් ඉන්නවා. ඉහි කෙස් ගන්නට ඉන්නවා. එතකොට ඒ උදාහරණ ඔබට දෙන්න පුළුවන් ඇති තරම්. එතකොට මේ දකින්න කෙනෙක් වුණත් මේ උදව් අරගෙන අපිට යම් කිසි විදිහ කමෙන්ට් එකක් දැම්මත් දාන්න මිනිස් වාදරෙන් ඇයි අපි යම් කිසි විදිහට එයාලට උදව් කරලා ඇති වචනකින් හරි උදව් කරලා ඇති එතකොට ඒකේ ගරුත්වයට තමයි ඒ දාන්නේ එතකොට එහෙනම් හැමෝටම මේක කරන්න පුළුවන් ඔය දාන ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් මේ දාන්නේ මේ ඔබ උදව්ව කරන් තියනවාද කියලා එතකොට ඒ හේතුව වෙලා තියෙන්නේ අමිල අපි යම් කිසි දැන් මම ඔයාට යන්ත්‍රයක් පළමු ඔයාගේ තියෙනවා කෙරෙන්න ඕන දේවල් රාශිය ඔයත් ඒ හරියට ඒ ප්‍රතිපත්තිය ඉඳගෙන ඒ බොහොම ගරුත්වයෙන් භක්තියෙන් මේ වැඩේ කරගෙන යන්න ඕන. ඈ එතකොට ඔයාට එපා කියන දෙයක් නොහොමිනා දෙයක් ඔයා කරන්න හොඳ නැහැ. එහෙම කෙරුවොත් එහෙම ඔයාට ඒ ජීවිත දාලා හෙට දිනු වෙන්නේ නැහැ ඔබ. යන්ත්‍රයක් දාලා හෙට දිනු වෙනවා නම් මුළු ලෝකෙම මෙලාට දිනු කරලා ඉවරයි. ඈ එහෙම සමහරුන්ට කාලයක් යනවා. සමහරවිට අවුරුදු 2 3 යනවා ජීවිතේ ලොකු දිනුවකට යන්න. නැහ දාලා හැබැයි නමුත් අවුරුදු එකමාර දෙක තුන යනකොට ඔබ හිටියට වැඩිය ලොකු ඉහළ මට්ටමකට ඇවිල්ලා ඔබ හිටියන ලෙඩ වෙලා සමහරට ඔබේ ලෙඩ අඩු වෙලා ඈ ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න පටන් ඔබට ව්‍යාපාර හම්බෙලා ව්‍යාපාරයක ඔබ මැද යනවා එහෙම ටික තමයි මිනිස්සු ගොඩනගන්නේ අන්න ඔබ දොස් ටික අයින් වීගෙන ඔබ යහපත් කාලයකට කලින් යන්ත්‍රයේ විසින් ඔබ ජීවිතේ ගොඩාක් දුරට ගොඩනගලා ඉවරයි එහෙම දාන යන්ත්‍ර අමිල තියෙනවා දැන් මේ සියලු දේවල් කරන්න ඔබ තුල කිසියම් වෙනසක් ඇති කර ගන්න ඕන. හා එක උදාහරණයක් කියන්නම් ඕනම තැන. අපි හිතමු මේ කුමාර මහත්තයාගේ නව දේවාල සංකීර්ණ නැත්නම් මේ වන්දනාමාන කරන දේවාල සංකීර්ණත් අපි එන හැම දවසකම දැන් මෙහි දේවාලවල ප්‍රතිමා නිරන්තරයෙන් සුද්ධ පවිත්‍ර වෙනවා. අර මකුළු දැල් බැඳුණු අවපහ ගැන්වුණු දේව ප්‍රතිමා නෙමෙයි තියෙන්නේ. නිරන්තරයෙන් පුද පූජා පවත්වන පිරිසිදුවට තියා ගන්නවා. මෙන්න මේ කාරණාවම නේද කුමාර මහත්තයා නිවසකටත් අවශ්‍ය වෙනවා. පැහැදිලිවම නිවසක අනිවාර්ය පිරිසුදුකම අංක 1ටම අමිල තියෙනවා නිවසක පිරිසුදුකම පිළිවල ඔය පිළිවලත් එක තමයි නිවසක සාර්ථකත්වයේ දෙවිවරුන්ගේ බැල්ම වැටෙන්නත් මේ ගෙදර පිරිසුදුට තියෙනවා ගෙදර සුවඳවත් වෙන මම නිතරම කියන දේ තමයි ඔබේ නිවස පුළුවන් තරම් පවිත්‍රව තියාගන්න නිවසක් කවදාවත් අගහිඟකම් වලට නම් යන්නේ එහෙම ගිහින් තියෙනවා ඔය පිරිවලකට තියෙන නිවසක් ඔයා මට කියන්න බා යන්නේ නැහැ හැම ලේසියකට එහෙනම් බලගත්ු විදිහ අර සමහර නිවස් තියෙන කොච්චර සුද්ධ පවිත්‍ර කරත් එහෙම වෙන්නේ නැති ඒවට අපි අවශ්‍ය ආරක්ෂාවක් ඔබ දාගන්න ඕන දාගෙන ඉවරලා අවශ්‍ය වැඩ කටයුතු ටික කරගන්න ඕන මොකද ගෙදරක විශේෂයෙන් ආහාර හිග වෙන්න බෑ ආහාරයක් කියන්නේ විශේෂයෙන්ම අපි කියමු කො ගෙදර හාල් ටික අපි නම් ලංකාවේ ඉන්න අපේ ප්‍රධානම ආහාරය තමයි හාල් කියන්නේ බත් එතකොට ඔබ ගන්න මේ හාල් ටිකට ඔබ බොහොම ගරු කරන්නේ ඔබ මේ හාල් ටික අරන් ඔබ වෙනදනම් අපේ අම්මලා නෑම්ලියට ගත්ත දැන් ඒක ගන්න නෑ සමහර ගන්න කට්ටියත් ඉන්නවා ගන්නකොට ඔබ හොඳට මේකට තියලා අනිවාර්යෙන් වැඳලා අවසර ගන්න අවසර අරගෙන ඉවරලා තමයි ඔබ මේක ගරලා හරි එහෙම නැත්නම් භාජනයට දාලා හරි උයන්නේ ඉතින් මේක ඔබ හැමදාම කරන්න එතකොට ඒකෙන් අය ඔබට අගහිඟයක් ඇති වෙන්නේ ඔබට ගෙදර කෑම හිග වෙන්නේ ඔබ ඕන විදිහකට බලන්න එහෙම කරන ගෙදරක් කවදාවත් කෑම જાතිවල ඉන්න හිග වෙන්නේ නැහැ. ඒ ගෙදර සම්පූර්ණ වෙනවා. ඇත්තටම කෝ ටික කාලයක් යනකොට ගොඩාක් දුරට සාර්ථකම නිවසක් බවට පත් වෙනවා. ඔය මම කියන ක්‍රමේ හරියටම කරගෙන ගියොත්. දැන් මම අවසාන වශයෙන් කුමාර මහත්තයාගෙන් අහන්නේ දැන් අපි හැම කෙනෙක්ම කැමති මුදල් ලැබෙනවට. හැබැයි අපි දෙයක් ලබා ගන්න නම් අපි දෙයක් පරිත්‍යාග කරන්න ඕන කියලා අර ඔබතුමත් නිරන්තරයෙන් කියනවනේ මුදල් ලබා ගන්න නම් මුදල් දියුණුව ලබා ගන්න නම් අපි මොනවද කරන්න ඕන සාමාන්‍ය මුදල් ලබා ගන්න නම් අමිල අපේ තියෙන්න ඕන බලවත් උමනාව ඒත් එක්ක මුදල් සම්බන්ධව නිතර කියන්නේ අපි මෙනෙහි කරන්නේ
මෙනෙහි කරන ඕනම දෙයක් නිතර නිතර ළඟී යනවා. ඔය අහලා තියෙනවද? ඔක ලොකු ලොකු කතාවක් කිය. ඔක මට පොඩි වෙලාවකින් කතා කරලා ඉවර කරන්න බෑ. නිතර නිතර මතක් කරන දෙයක් ඔබට මතක් කරන දෙයක් නිතර ළඟී යනවා, පේනවා, ඇහෙනවා. දුර ඉන්න දෙයක් නම් හීනෙන් හරි පේනවා. සැබවින්ම ඒක ලොකු රහසක්. එහෙනම් ඔබ මුදල කෙරේ නිතර නිතර මෙනෙහි කරන්න. ඔබ මුදල කෙරේ නිතර නිතර ආදරය කරන්න. ඈ ඔබ මුදලක් අතටනම් බල සමහරෙකුට කිව්වොත් ඇස්පියාන ඔය 100 කොලේ තියෙන දේවල් ටික කියන්න කියලා කියන්න බෑ. ඒත් ඉතින් සල්ලි වලට හරිය. සල්ලිම තමයි ඉල්ලන්නේ. ඒ වුණාට 1000 කොලයක් අරන් කිව්වොත් ඇස්පියාන ඔය ඔගේ තියෙන වට ටික කියන්න කියලා කියන්න බෑ. ඕනම කෙනෙකුට මුදල් වලට ආදරය කරන ඔබ ඕනම කෙනෙකුට 5000 කොලයක් 1000 කොලයක් අතතරන් ස්පියාන මේ සියලු විස්තර කියන්න පුළුවන්. අන්න යා මුදල්වට ආදරය කරනගෙන ස්පියා ගත්තා. ඒකේ කොනේ ඉඳන් එහා කොනට යනකම් කියන්න ඕනේ. මේක යහවල් තැන මේක තියෙන. ඒක හිතින් දැක දැක කියන්න ඕක. ඕක මාස 3ක් 4ක් ඔබ ඔහොම යන්න බලන්න. ඔබට මොකද වෙන්නේ කියලා බලන්න. ඔබ ධනයෙන් පිරෙන්න පටන් ගන්නවා. ධනයෙන් උතුරන්න පටන් ගන්න. එහෙම ආදරය කරන ගරු කරන දේවල් අපි ළඟට ලං වෙනවා. ඈ ඕකට යම් කිසි විදිහක් කියනවා ආකර්ෂණ නීතිය කියලා. මේ ආකර්ෂණ නීතිය ඔබට වැඩි තව පැහැදිලි කරනකම තියෙන අපි ඒක ඉස්සරහට කතා කරමු. දැන් ගුප්ත විද්‍යාව පිළිබඳව විතරක් නෙමෙයි ඒ ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ වර්තමානයේ අපේ ප්‍රායෝගික ජීවිතයට ගලපන්නේ කොහොමද කියලා නිරන්තරයෙන් කුමාර වේද මහත්තයා කතා බහ කරනවා. ඉතින් අද එවැනි කතා බහක තමයි අපි නියලුනේ. ඔබේ ගෙදර අපේ ගෙදර දියුණුව ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කළා. ඉදිරි වැඩසටහන්වල අපි තවත් මේ දේවල් පිළිබඳව කතා කරමු. කුමාර වේද මහත්තයා ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් ජීවිතයට අලුත් වෙනසක් අත්හදා බලන්න මේ කියන දේවල් අපි සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.